මල්ලි බාගුරාමලෝ බයිලාවේ ඔයාවත් බලන්නේ. අපි අද යනවා කන්නෙලියේ අපේ සෙට් එක. මානදුරේ අපි ඇවිල්ලා ඉන්නේ දැන් කන්නෙලිය ලැසිවනාන්තර භූමියට. ඉතින් අපි හම්බෙමු කැලේ කට්ටිය. ඒක
කන්නෙලිය රක්ෂිත වනාන්තරය තුළ ස්ථාන තුනක් නැරඹීමට ප්‍රවේශ පත්‍රය ආරම්භ තියෙනවා. අපි යනවා දැන් ඇතුළට. කට්ටියම එන්න. තුනක් වේවා. කන්නෙලිය සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා ඇවිල්ලා තියෙන විශේෂී වනාන්තර පද්ධතියේ මේ වනාන්තර විශේෂත්වය තමයි මේ වනාන්තර සම්පූර්ණම සිංහරාජ වනාන්තරයෙන් වෙන් වෙච්ච වනාන්තරයක්. ගොඩක් අය හිතන් ඉනෝ මේ මෙතෙන්ට ආවට පස්සේ සිංහරාජ වනාන්තරය ඇතුළුණා කියලා නැහැ. මේ සිංහරාජ වනාන්තර සම්පූර්ණයෙන් වෙලා තියෙන්නේ මේ කන්නලිය දෙදිය කළ නාකියා දෙනිය කියන වනාන්තර තුනක එකතු වෙන තැන. මේ වනාන්තර හැදලා තියෙන්නේ KDN කම්ප්ලෙක්ස් එකක් මේක. මේ වනාන්තර ද්විතීක වනාන්තර දෙවනි පාර හැච්ච වනාන්තරය පළමු පාර හැච්ච වනාන්තරය සම්පූර්ණව දැවැහැලීමක ලක් වෙද්දී 1960 දශකේ ඉඳන් 1988 කියන වසර 20ක වැනි කාලයක් තිස්සේ කැලේ සම්පූර්ණ කපලා. කපල මේ තාර දාල තියෙන්නේ සංචාරය සඳහා නෙවෙයි, කැලේ කපපු කාලේ කඳන් පල්ලෙහට ගේන්න දාගත්තු ප්‍රධාන මාර්ගය තමයි අද අපි සංචාරය සඳහා යොදාගන්නේ. ඔහොම කපාගෙන යනකොට 1960 80 68 සිට 88 දක්වා 88 JVP එක මගින් JVP රාජ්‍ය ආයතන ගින්තේ යනකොට ඉන්ටර්ස් එක ගාව දිත්ත තුන සංස්ථාවේ ගබඩාව ගිනිතිව්වා. ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර කපන ඔක්කොම ගිනිතිව්වා. ඒකෙන් තමයි කැලේ කැපීම නතර වුණේ. ඒ වෙද්දි වටාඩි 5ට වඩා ලොකු ගස් ටික කපල ඉවරයි. පහට අඩුවේ තමයි එතකොට යාලා කප කප හිටියේ. ඒක තමයි දැන් කුඩා ගස් තියෙන ඔක්කොම සාමාන්‍ය වටාඩි 3-4 වගේ තමයි ටිකක් හරි ලොකු වෙච්ච දැන් ඉතුරුලා තියෙන්නේ. මේ වනාන්තරය ඔයාලා යෝජන අවද ගහ කියලා ඔයාලා අතෙන් දැක්කා. ඒක මේ ශාකයක්, ඒ කියන්නේ කපු නැති එකම ශාකයක් තියෙන අපිට මේ සීමාවේ බලන්න පුළුවන්. ඒක තමයි යෝජන අවද ගහ කියලා කියන්නේ. ඒක වටාඩි 22ක් විශාලයි, මීටර 70ක් පවුනසයි, සාමාන්‍ය වසර 500 1000ක් අතර පවනක් එක පැරණි. ඔයාලට මම්පෙත අද ඔයාලට ඕවගෙන් තියෙන ගුහාව සහ අනිගමල් කියන මම්පෙත. ඒ මම්පෙත කිලෝමීටර් 2.5ක් තියෙනවා. යන්නෙන්න කිලෝමීටර් 5ක් තියෙනවා. ඉස්සෙල්ලම හම්බෙනවා පොළොය යට යන සබායක දේශ ගුහාවක්. ගලක් කැටින් වතුර පාර බහැලා ගිහලා ගැඩදී පස්ටි ගෝදන් ගිහලා සබායක ගුහාවක් නිර්මාණය වෙලා තියෙනවා. එක පැත්තෙන් බෑලා අනිත් පැත්තෙන් ගොඩවෙලා එන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපේ නරඹුමි ස්ථාන ලස්සන ස්ථානට යන්නේ අනිගමල දියැල්ල. අනිගමල දියැල්ල ගාවට ගියාට පස්සේ මම කියන්නේ ඔයාලට මුකුත් නැහැන්නේ නැහැ. ගියල සබ්ජත් එක අනිත්‍ය තමයි ගොඩාක් ලිස්සන සුළුයි එතන. මොකද මේ දවස්වල උදේ හවස කොයි වෙලාවෙත් පැය 24 වගේ වහිනවා ටිකින් ටික. ඒ නිසා ගල් ටික හොඳනම ලිස්සන විශේෂයෙන් සෙල්ෆි ගහන්න ගිහිල්ලා ගල් වලින් වැටෙන්න දුවන්න දුවන්න කියලා වැටෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව එතෙන්ට ගියාම තමන් සතුයි කවුරු මොනව කිව්වත් ඔයාලා පාලනය කරගන්නවා තමන් විසින්. මොකද දුවන්න පයින් ගල් වල යන්න එපා. මොකද කිලෝමීටර් 2.5ක් උඩ තමයි ඒක තියෙන්නේ. කාට හරි මොකක් හරි රේන තුවාලයක් වුණොත් පල්ලෙහාට එනකොට වෙන්න ඕන ටික වෙලා ඉවරයි. ඒ නිසා එතෙන්ට ගියාම හොඳින් පරිස්සම් වෙන්න. විශේෂයෙන් එක මතක් කරන අනිගමල කියලා නම හැදිලා තියෙන අනිගි කියන ගෑල් ළමයා කොයි ඇල්ලෙන් වැටලා මැරලා තියෙනවා. අනිගි මැරිච්ච හින්දා අනිගමල ඇල්ල කියලා තමයි ජනප්‍රවාද නම හැදිලා තියෙන්නේ, ජනප්‍රවාද කතාවක්. ඒ නිසා අනිගමල ඇල්ල කියලා ජනප්‍රවාදේ කතාවට නම හැදිලා තියෙනවා. මේ වනාන්තරේ ඉන්න සත්වරිය වල්ලූර, ගෝණ, හඳුන් දිවියෝ, මීමින්නෝ, ඉත්තාවෝ, සර්ප විශේෂ 27ක්, කුරුල්ලන් විශේෂ 24ක්, සමෝ විශේෂ 32ක්. මම මේ කියන සංඛ්‍යාලේඛන ගොඩක් දුර 2005 විතර ගත්ත සංඛ්‍යාලේඛන මේ වෙනකොට අලුත් වෙලා තියෙනවා. නමුත් ඒ සංඛ්‍යාලේඛන පොත්වල තමයි ඇටැච් වෙලා නැහැ. ඒ නිසා අපිට හරියටම කියන්න බෑ. මේ හැමදාම දත්ත දැන් ඊට පස්සු මෙහෙනුත් සර්ප විශේෂ 3ක් කියලා හොයාගත්තේ ඒවා. නමුත් තාම අපි සංඛ්‍යාලේඛන දාපු නැති නිසා අපි කියන්නේ නැහැ මේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා කියලා. ඉස්සෙල්ලා ගත්ත සංඛ්‍යාලේඛන තමයි අපි තාම කියන්නේ. ඒ නිසා හැමදාම මේක අලුත් වෙන නිසා මේ සංඛ්‍යාලේඛන දැන් වෙනස් වෙලා ඇති. අපි යමු යන ගමන් ඉදිරියට කතා කරමු. විශේෂයෙන් ඔයාලට ලොකු පස්සයක් පුරා ඉන්ටරෙස්ට් එක ගාදි මොනවද දැක කූඩල්ලා. කූඩල්ල කියලා කියන්නේ හරි අහිංසක සතෙක්. මොකද යා අපිට කූඩල්ල විදලි වෙලා අපිට දෙන්නේ හොස්පිටල් එකේදී අපි ওই නහර ගැට ගැහෙනේමට එහෙම දෙන හිරුඩෝන් කියලා එන්සයිම් එකක් තමයි අපිට ඉස්සලම දෙන්නේ. ඒක දුන්නාට පස්සේ අපේ ලේ කැටි ගැහෙන්නේ නැහැ. ඒක තමයි හොස්පිටල් ගියත් අපිට විදින්නේ ලේ කැටි ගැහෙන අයට, නහර ගැට ගැහෙන අයට ඒක දෙදින්නේ ඒක. ඒක තමයි අපිට කූඩල්ල ඉස්සලම දෙන්නේ. ඒ හින්දා කූඩල්ල කණ එක හොඳයි. ගොඩ කූඩල්ලත් එහෙමද? ඔව් ගොඩක් කූඩ මෙහෙ ඉන්නේ වෙද කූඩල්ල. ඔය කහපාට ඉර තුනක් තියෙනවා අපිට. එයා තමයි වැඩිපුරම මෙහෙ ඉන්නේ. එයා තමයි වැඩිපුර කන්නේ වල කෑවොත් බලන්න ඒ වෙද කුඩල් තමයි වැඩිපුර ඉන්නේ. එයාගෙන් ගොඩාක්ම බෙහෙත් කරගන්නවා. ලංකාවට විදේශිකයෙක් ආවට පස්සේ ලක්ෂයක් ලක්ෂකාමාරක් වියදම් කරගෙන තමයි කුඩල්ලන් ට්‍රීට්මන්ට් එක කරන්නේ. ට්‍රීට්මන්ට් එක ලොකු දෙයක් නෑ. බකට් දෙහෙර කුඩල් ටික දා බකට් දෙක කවුල් දෙ දාගෙන ඉන්නේ විතරයි. ඒක දවස් දෙකක් තිස්සේ ඉඳලා බොනම එච්චරයි තියෙන්නේ. ඒකට ලොකු ගණක. අද වල රුපියල් 120 ටිකට් එකේ ලක්ෂකාමාර ට්‍රීට්මන්ට් එකක් වලට අපි දෙන්නේ. ඒක ගන්න සබන් සිද්ධාලේව ගාලේව ගන්න ගහන්න ගහගන්න එපා. අයිත් ඒ කුඩල්ලෙක් ඇල්ලුණාට පස්සේ ඇල්ලුණෙක් කරනවා වටින්නේ කෑ ගහන. කෑ ගහුව කියලා කුඩල්ල බියට වැටෙන්නේ නෑ. බය නැතුව කූඩල් අතර ගන්න, අතර අරගෙන ඉසි ගන්න පුළුවන්. කූඩල් එල්ලුන හැටිය කන්නේ අපේ ඇඟේ සියුම් ස්ථානයක්. එයාට විදින පුළුවන් තරක් හොයා ගන්නවා. විනාඩි 5ක් විතර කාලයක් ගිහිල්ලා එයා හොයාගෙන තමයි විදින්නේ. ඒ හින්දා කූඩල්ලට බය වෙනවා. කූඩල්ල කියන්නේ මේ වනාන්තරේ අහිංසකම සතා. ඒ වගේ පරිසරය ආරක්ෂා කරන්නෙත් එයා. මොකද ඔයාලා කූඩල්ලින් හින්දා කැලෙන් එළියට යන්නේ නැත්තේ. කූඩල්ලු හිටිය නැත්තම් මේ ඕන තරම් ගිහිල්ලා ගස් කොළන් කඩනවා. ඒක නිසා පාරෙම ගමන් කරනවා. ඒත් ඒ කූඩල්ලට වැඩිය භයානකයි කුණකටුව කියන සර්පයා. මොකද කුණකටුව මේ කොළත් එක්ක පාරෙන් එළියේ මුලි ගැහිලා ඉන්නවා. ඒ වෙනඳ පාර තුල ගමන් කරන්න අනිත් එක තමයි අපි සාමාන්‍ය කිලෝමීටර් 2.5ක් යන්නේ. යන්නේ කිලෝමීටර් 5ක් තියෙනවා. පැය 2.5ක් කාලයක් කිව්වට හිමින් ගියොත් පැය 5ක් යන්නත් පුළුවන්.
ඒන්ද වැඩ කාලය අතරද වැස්සත්යක පොඩ්ඩක් කණ්ඩෑම ඉස්සරහ කට්ටිය අත් එක්කම පිටිපස්ස අයත් පුළුවන් තරම් ඒ වයගෙම වගේ යමු. මොකද නැත්නම් වැඩ කාලය අතරද කරන්න. ඒක හොඳින් මතක තියාගන්න අපි යමු යන ගමන් ඉදිරියට යන ගමන් ඒ ටික කතා කරමු. හරි බොහොම ස්තුතියි. මම යන්නේ මෙහෙම. වැඩිම ප්‍රමාණයක් වනන්තරේ මේ තියෙන මේ කහපාට පොත් අයින් කරලා පස්සේ රවුම් කර තියෙන ඔක්කොම වෙනිවල්කට වැල් ලංකාවේ වැඩිපුරම වෙනිවල්කට ගණත්වයක් තියෙන මේ කන්නලිය වනාන්තරය තුළ. මේක ඉස්සර මිනිස්සු ගොඩාක් මොයි පිටගැස්ම සඳහා ගොඩක් භාවිත කරන විශ්වවිද්‍යාල ක්‍රේස්වලට දිනසන්න. ඒ වගේම තමයි දැන් තමයි ඔලුව ඇක්මක් ඔය මොකක් කරේ ආවට පස්සේ පැන්ඩෝ පෙත්තම් පොනි ඉස්සර මිනිස්සු කරේ මේ වෙනිවල්කට ගල්ලත් තමයි ඔය පස්වංගු බෑට් එකක් ගත්තත් වැඩිපුරම දකින්න පුළුවන් වෙන වෙනිවල්කට ඉස්සර ගොඩක් තමයි කොර කොරෝනා කාලේ ගොඩක් ඕන කොත්තමලිත් ගොඩක් ආ මේ ඔබිව. ඒ කාලේ සෑහෙන ලොකු මාපැත්තියක් තිබුණා මේවට. ඉස්සර මිනිස්සු කන්දර ගියලා පස්සේ දැන් අපි උරත් මේ කන්දම් මුදුන්ට යනවා දොරපාරක් අපිට මතකයි තිබුණා ඒක. නමුත් යනකොට දොරපාර හිඳලා තිබුණා. මෙන්න මේ වෙලාව කුණු යටුවේ කැපුණ පස්සේ වතුර බෝතලයක් වැලකේ මාස්ටර් කරන්න පුළුවන්. තිත්තයි. නමුත් වතුර ඒ රටවලනේ ඒ වගේ ප්‍රයෝජන සඳහා විස්තර තියෙනවා. ඔව්. බීජ සුලංගම ව්‍යාප්ත කළ බීජ දහස් ගාන සුලංගම ව්‍යාප්ත කළ ඕනම බිමක පැලවෙනවා මෙයා. අපේ ප්‍රශ්නකට තියෙන මෙයා සාමාන්‍ය දිනකට ජල ලීටර් 10 30ක් අතර පමණක් එක ගහකට උරා ගන්නවා. උරාගෙන අපේ පොළොවේ තියෙන සියලුම පෝෂක කොටස් ටික මෙයා අරගෙන අපේ ලංකා ශාක මෙයා හැදෙන දෙන්නේ. මේ ද්විතීයික වනාන්තර මේ පහත් බිම් සියල්ල මේනකොට මෙයා ආක්‍රමණය කරලා තියෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. මෙයා මරන්න දැන් මරාගෙන යනවා. මොකද කපන විදියට කැපුවොත් අනිස්කස් ඩැමේජ් වෙන නිසා මේක පොඩි ලේයර් එකක් අයින් කරලා පොත්ත අයින් කරලා ඉවරලා එයා මැරෙන්න මරනවා. පල්ලෙහා ටික දැන් පටන්ගෙන කරගෙන යනවා ඒ ටික. මොකද ඕක සාමාන්‍ය වෙන වගාවක් එක තිබුණත් ඒවට පෝර දැම්මත් මේ ගහ තමයි ඒක උරන්නේ. අර වගාවට යන කලින් මෙයා අරගෙන ඉවරයි. ඔව් ඒ වගේ. අනිත් තදා මේ තියෙන වෙඩිවලකට වැලක් ඔයා බලන්න මේ වැල ඉතිච්ච විදිය. මේක ඔයාලා ගෙදර ගිහිල්ලා මං කියන දේ බොරුද ඇත්තද කියලා බලන්න පුළුවන්. මල්ලලක් ඔය ලොලු වලක් ගෙදර තියෙනවා කෝටුවේ වමට උතන්න. ඊට පස්සේ දනවල කෝටුවේ වමට උතන්න වැල බියන කඩම් වැටෙනවා. දකුණට දුව පවන උට ගමන් කරන එක හේතුව තමයි පෘථිවියේ භ්‍රමණයත් එක්ක දක්ෂිණාවර්ත වේ සියලු වැල් දෙන්නේ. වමට දෙන්නේ නැහැ. අපි ට්‍රයි කරනවා ගොඩක් වමට උතන ඉදිපටි වලින් බැඳිනවා. ඒ කොච්චර කරත් වැඩක් නැහැ. දකුණට දුව උතර උට ගමන් කරන්නේ. අපිට පෘථිවියේ භ්‍රමණය දරුණු නැතුව සාර්ථකව දරනවා. ගහ ගිනිගුරු එදිලා තියෙන මිනිවල්. ප්‍රයෝජනයක් ගන්න ඕනේ. එතකොට අපිට සතුටුයි. පොළොවේ අපි සාමාන්‍ය කුෂලතාවය නැත්තම් ඉස්සෙල්ලා පොළොවේ හැදෙන්න මෙන්න පෝගනාටුම කියන ශාකය. මේක ඒ ලෙවල් කරනකොට ඒ ලෙවල් බයෝ වලට පළවෙනි පාඩමටම තියෙන මේක තමයි ඉගෙන ගන්න. මේ දින මෞෂාකයේ මගෙන් බීජානුවංකුර මගෙන් තමයි ව්‍යාප්තිය. මේ දින මෞෂාකයේ බීජානුවංකුර මෞෂාක විතරයි හැදෙන්නේ. මෞෂාක බීජානුවංකුර වලින් තමයි ව්‍යාප්තිය තියෙන්නේ. මේක තමයි පෘථිවි ඉස්සෙල්ලා හැදිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ සියලුම ශාක පෝගනාටුම සේජියල්ලා මාකන්ටියා හැදිලා
ඊට පස්සේ පටිය ධාතු ඊට පස්සේ මීමන ශාකය තමයි අනිත් සියලු ශාක වර්ධනය වුණේ. දැනොත් අලු බිමක් ගත්තොත් අපි මෙයාල සමහර ගොඩක් කට්ටිය කරේ පාසියක එක වර්ගය. නමුත් මේක විද්‍යාත්මකම පෝගනාරු. මේක කොහේ ලංකාවේ පොතේ තුන කොහේ කිව්වත් මේක පෝගනාරු ලතින් භාෂාවෙන් තියෙන්නේ. ඒ නිසා කියවන්න පොඩක් අමාරු පෝගනාටුම් කියන ශාකය. මේක හතවසරේදී අපි ඉගෙන ගන්නවා සපුස්පිය ශාකවට මල්පිපෙන ශාකයක් මේක. මේක සපුස්පිය ශාකවට ඉගෙන ගන්න හතවසරේ 10 වසර විද්‍යාපතේ මට මතක විදිහට හත්වෙනි පාඩමටත් පොඩි ප්‍රමාණයක් තියෙන පෝගනාටුම් ගැන ඉගෙන ගන්න. ඒ ලෙවල් කරනෝ නම් ඒ ලෙවල් වල පළවෙනි පාඩම බයෝ වල. සමහර විද්‍යාව කරන ගුරුවරු පවා තාම හිතන්නේ පියන වැහෙනු කියලා. ළමයින්ට මෙතෙන්ට ඇවිල්ලා තුගන්නන්න එහෙමයි කියා දෙන්නේ එහෙමයි. මේක පියන වැහෙන්නේ ලංකාදීන කිසිම බාඳුරාවක් සතා වැටුණට පස්සේ සතා නෑ උඩට එන්න බෑ. අපිට ඇහැට නොපේන රෝම කුපේෂය කෙන්ඩිය ඇතුලේ යටිපැතර තියෙනවා. ඒ නිසා ඌට ඒක තල්ලු කර උට්ටෙන්න බෑ. ඒකෙම ඇතුලේ ලික්විඩ් එකක් නිර්මාණය වෙලා ඒ ලික්විඩ් එකමයි සතා දිය කරගන්නවා. දිය කරගෙන ගස්රාශි නයිට්‍රජන් අවස්ථාවරා ගන්න වැටෙන සත්තුන්ගෙන්. එහෙම කෙන්ඩිය නිර්මාණය වෙන ප්‍රධාන හේතුව තමයි බලන්න බාඳුරා පත්‍රේ නාටි පේන නැහැ. මේ වෙන කොලයක් ගත්තොත් මේව නාටි පේනවනේ වෙන ගස්වල. සාමාන්‍ය වායු ගෝලයේ තමයි නයිට්‍රජන් තියෙන්නේ. නයිට්‍රජන් අවස්ථාවය පත්‍රමයි උරා ගන්න බැරි නිසා තමයි ආ පත්‍රයේ අගවරස රස කරගන්න කෙන්ඩියල් ලෙස. වෙනස් වෙලා අර සතාගෙන් තමයි ඊට පස්සේ නයිට්‍රජන් උරා ගන්න. ඒ කියන්නේ හොඳට වර්ෂාපතන ලැබෙනවා නම් වාතයේ තියෙන වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් වැස්සමගින් පොළොවට ලබා දීලා පොළොව මගින් මුල් මගින් උරා ගන්නවා. දැන් මෙයාට හොඳට වහිනවා කියන්නේ මෙයා හැම පත්‍රයකම කෙන්ඩියක් හදා ගන්න නැහැ. මෙයාට අවශ්‍ය ප්‍රමාණයට විතරයි කෙන්ඩි හදාගන්නේ. හොඳට පායන කාලයක් අහුනොත් මෙයා හැම පත්‍රයකම කෙන්ඩි හදා ගන්නවා. මොකද මුලමගින් නයිට්‍රජන් උරා ගන්න බැරි නිසා වාතයෙන් ගන්නව නිසා අර කෙන්ඩි හදාගෙන කෙන්ඩි වලට සතෙන් තමයි නයිට්‍රජන් ගන්න. ඒකින්ද පායන කාලට ගොඩක් කෙන්ඩි හදා ගන්නවා. වහින කාලෙත් කෙන්ඩි හදා ගන්නවා. කෙන්ඩි සතෙන් වැටෙන පස්සේ සතා උඩට එන්න බෑ. ඒක තමයි එන්නේ. කෙන්ඩිය වැහෙන්නේ නැහැ. බාඳුරා කුමි භක්ෂක ශාකේ. බහර්. මේක තවදි වැටහීමකින් ඉන්නවා. මේක ගහ සුවඳයි, කඳ සුවඳයි, මේක කොළ ගන්නවා. කවහරා මේ පේනද මේ කඩල බලලා මේ කෑලි කඩලා මේක සුවඳ කියලා. එහෙම නැහැ. මේ ගහේ තියෙන විද්‍යාත්මක හේතුව තමයි ලොකු ගහක් බාට පත් වෙන අවුරුදු 100ක් විතර යනවා. මේක මේක කොච්චර ලොකුණත් වරන්නේ ගහට තුවාලයක් නොවුනොත් අරටුවක් හැදෙන්නේ නැහැ. ඒක දැන් අත්තක් කළා තුවාලයක් මේ අත්ත කල්ල ගියා කියනවා. මේ අත්ත කල්ල ගියාන් පස්සේ මේක තුවාලේ හොඳ කරන්න මෙයාගේ මුදුන් වල නිෂ්පාදනය කරන එන්සයිමයක්. ඒ එන්සයිමේ ගහ දිගේ එවනවා මේ තුවාලේ හොඳ කරන්න. ඒ එන්සයිමේ මේ තියෙන මේ ගැට වගේ තියෙන තැන් වල එයා නතර වෙනවා පොඩ පොඩ. ඒක තමයි අරටුව බාට පත් වෙන්නේ. ඒක තමයි අරටුව සාමාන්‍ය කිලෝ එකක් 1 දශලක්ෂයක් විතර මං හිතන්නේ දැන් මේක ඊටත් වැඩිය මිලයි දැන්. සාමාන්‍ය පර්ෆියුම් එකක් තමයි නිර්මාණය නිෂ්පාදනය කරන්න එකෙන් අපි දන්න විදියට අරාබි රටවල ගොඩක් තියෙන සම ලක්ෂ 10ක් විතර වෙන පොඩි මේ වගේ සෙන්කූපියක් ඒක ඇත්තට මිල. සාමාන්‍ය ගස් 100ක් ගත්තොත් 100න් 2ක වගේ තමයි සාමාන්‍ය වලපට අරටුවක් තියෙන්නේ. ඒකත් සමහර ග්‍රෑම් 1ක් 2ක් වෙන්න පුළුවන් පොඩි පැන්සල් කූරක් වගේ පොඩි පොණයක් වෙන පුළුවන් මුළු ගහේම තියෙන්නේ. මිස්සු මේ වගේ පැලයක් අහුණත් ඔක්කොම කපනවා. වෙලා තියෙන මේ වල්ලපට්ට ශාකයට තුලන සංස්ථාව මගේ පොඩි මිලක් තමයි නියම කරලා තියෙන්නේ. මොකද මේක ඉක්මනට ලී තියාගන්න බැරි දිරනවා. ඒ හින්දා ඒකට හරියන්න තමයි දඩේ නියම කරන්නේ. කවුරු හරි වල්ලපට කපලා අහුණා රුපියල් 20000ක 25000ක් උපරිම මිනිස්සුන්ට වල්ලපට කපන මිනිස්සුන්ට ඒක ගාණක් නෑ. රුපියල් 25000 ගෙව්වා අද මැල්ලුව අද මුසාවිය ගෙව්වා හෙට ඉඳන් ආයි කැලේ. ඒ වගේ මේක ඇතුළත 100ක් 200ක් විතර අල්ලලා තියෙනවා. එක්කේනාම තුන් පාර විතර අල්ලලා තියෙනවා. ඒක අර දඩේ පොඩි නිසා මිනිස්සු කපනවා. දැන් මේ වගේ පොඩි පැලයක් තමයි මිනිස්සුන්ට පෙන්වන්න තියෙන්නේ. මේ කැලේ දිවිච්චත් ඔක්කොම රැයට ඔය සිංගල අවුරුද්ද අප්‍රේල් මාස අප්‍රේල් දවස් දෙකේ ඒ වගේ පෝය දවසට නිරධාරි නැති අවස්ථාවල ඔක්කොම වගේ කැපුවා. සාම්දානේ අර මේ කියලා දුම් ගල්ලන්න ගන්න. හරිින් අර ගහේ කිරි. අර ලාටුව සුදු පාට බේරි. දැක්කද? ඒකේද? අර ගහේ ලොකු ගහේ අර වැක්කලේ. ඒ යකහළු ගහේ කිරි තමයි අර දුම්මල ලෙස ගන්න තොයිල් වල දුම් ගල්ලන්න. අර පුවක් මලක් වගේ වැක්කෙන්නේ. වැක්කේ සුදු පාට. ආනේ ඒ ගහේ යකහළු ගහේ කිරි තමයි ඔය හයි වෙලා තියෙන්නේ දැන්. ඕක තමයි ඔය දුම්මල ලෙස ගන්න සාමාන්‍ය. මේක කිලෝ ඕක.
හොඳම දුම්බර එක සාමාන්‍ය මේක කිලෝ එකක් සාමාන්‍යයෙන් රුපියල් 6000ක් 7000ක් වගේ මිලකට යන්නේ මේක. ඔතන හොම දොඩට කිලෝ 10ක් විතර බරයි ඔය ටික. දුම්බර කියන්නේ මේ සාම්බ්‍රාණි නෙමෙයි නේද? සාම්බ්‍රාණි කරන්නේ නැත්නම් දුම්බරයි සාම්බ්‍රාණි දෙකක් ඒක. ඒ කුන්දිරම් වගේ කීකේ කරේ නේද? අනේ හරි. කුඩු කළ ගාන සුදු පාටට. ඔව් ඒව තමයි දැන් ඔය කේක් වර්ග කරලා මිශ්‍ර කරලා සුවඳෙන් එක එක විදිහට හදලා තියෙන්නේ. කඩවල ඔපේ කට්ටලා තියෙන්නේ. ඒ ටික දැක්කම රුපියල් 6000ක් 7000ක් තියෙනවා. කිලෝ එකක් 6000යි ඔකේ සාමාන්‍යයෙන්. ඉලෝකක් ඕකට දෙක එක කලං කරන විතර පොඩි කරන වල දෙන්නේ ඕක මිනිස්සු ඉන්නේ ගම්මානයේ කියන ෆැමිලි පවුල් දෙකක් තුනක් කියලා ඉන්නවා මේ මිනිස්සුන්ට ඕක අවසර දීලා තියෙනවා ඕන්ලා කවල කඩා ගන්න. එයාලගෙන් ගන්නවා වන සම්පක්ෂේ මාතෘකාව බලාපොරොත්තු වෙනවා. එයාලග මේ පැලේ ගස් කපනවද ඊටම මැණික් ගන්නවද ඒ වගේ ඔත්තු ලබා ගන්න යාල කරා. ඒකෙන් ද යාල කැලේ ඕන්තරක ඇවිදින්න පුළුවන් ඕක කඩ කඩ. ඒ වගේ ඕකෙන්ම ජීවත් වෙන කන්න මුලාවේ මරදි වැඩ කරන්න බෑ. බෑ එහෙම කරන්නේ නෑ සාමාන්‍ය විශ්වාසයෙන් තු දාලා අල්පා පූරෝගේ කියන හල්කහම උරතර ශක්තිමත් කියලයි. ඒ තියලා මේ ඉන්නේ මෙහාට කියනවා කැංගරු කඩුස්ස කියලා. කැංගරු කඩුස්ස කියලා කියනවා පිනුම් කඩුස්ස කියලා කියනවා කැංගරු කඩුස්ස කියලා කියන හේතුව බලන්න ඉදිරිපාද දෙක උඩයි පිටිපස්ස පාද දෙක විශාලයි මෙයා දුවත් දෙ ඉදිරිපාද දෙක උස්සගෙන පිටිපස්ස පාද දෙක විතරයි දුවන්නේ. ඒක නිසා මෙයා කැංගරු කඩුස්ස කියලා නම හැදෙනවා. මෙයා ලංකාවේ තෙත් කලාපීය පහතරට සහ උඩ රට වනාන්තර තුල දකින්න පුළුවන් අනුමාන මෙතන එන්ටර්ටේන් එහා අපේ ගම්මානෙවත් මෙයා දකින්න නැහැ. ලංකාවට ආනික මෙයා සිංහරාජ කණ්ඩලිය සහ උඩ රට පැත්තෙන් බැලුවොත් නකර්ස් කියන වනාන්තර තුල මෙයා දකින්න පුළුවන්. එහෙම නැතුව අනිත් වනාන්තර තුල දකින්න බැහැ මෙයා. මේ කැංගරු කඩුස්ස සාමාන්‍යයෙන් අපිට මෙයාගෙන් වහින්න තියනවද කියලා අපි සාමාන්‍යයෙන් මෙයාගෙන් හොයා ගන්නවා. මෙයාගෙන් හොයාගන්නේ කොහම ඒ කියන්නේ ගස්වල සාමාන්‍ය අඩි දෙක විතර උසින් ওই පිටිපස්සේ පාද දෙක පිටිපස්සටම දාගෙන läගලා ඉන්නකොට අපි දන්නවා තව පැයක් වගේ ඇතුළත වහින්න යනවා කියලා. ඒ වගේ ලක්ෂණ මෙයාගේ ලක්ෂණ නිරු පදනවා මේ වහින්න දිනවා. මම අපුදේ පස් පල්ලර දාගත්තා. ඇත්තෙන්ද ස්වභාවික මිටරටදී පාට වෙනස් වෙනවනේ. එක්ක රතු පාට වෙනවා, කොළ පාට වෙනවා, පහ පාට වෙනවා, දුඹුරු පාට වෙනවා. ඔබට එක ශාකයක් තියෙනවා ඒ ගහේ පොළ බියුරටෙද්දි ස්වභාවික බියුරටෙද්දි කොළ පාටින්ම බියුරටෙද්දි මොකද ගහ? මොකද්ද? මම 50ක් ප්ලේසි කරන්නද? ඒ ගහේ ගෙඩි භාවිතා කරන කුළු බඩුවල් ලෙස. ගහේ ගෙඩි. ඒ ගහේ ගෙඩි භාවිතා කරන කුළු බඩුවල් ලෙස. සාදික්කා. සාදික්කා. නෑ. කොත්තමලි. ගොරක්කොල වැටිලා තියෙන කොළපාඩින්මයි. එර හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් අනිත් ගස් ඔක්කොම පොඩා බොහෝ දුරක විද්‍යාව තවත් හේතුවක් තියෙනවා. මේක ගොඩක් දුරට කොළෙයි දෙන්නේ කොළේ මේ පැත්තින. ගොරක ගහේ ඉන්සයි මිනිසා ගොරක කොළෙයි දෙන්නේ නැට්ට පැත්තින. නැට්ට වෙලනකොට මිර වෙන කොළේ පරණස්සෙන්නේ නැහැ. ඒ වගේම හරිතප්පද නිෂ්පාදනයේදී හරිතප්පද යාට ගොරක ගස් වල උන්තරන් තියෙනවා. ඒ නිසා යා සාමාන්‍ය අපි කොළයක් පාරේමත් වෙනවා කියන්නේ ඒ හරිතප්පද ආයි ගහට ගා ගන්න අපි කොළවට දෙන්න. ඒවා දැව වලට ගන්නවද? එහෙම ගොඩක් වැලි වලට ගොඩක් පටිය. ඒ කියන්නේ මේ ශක්තිමත්. මන්තා පොඩි ප්‍රශ්නයක් අහන්නද? අපි ඔයියාගේ ගහේ නම කියන අපි තමයි අරලිය මල කියනකොට අරලිය ගහේ නම කියවිලානේ. ඇන්ටෝරියම් මල කියනවා ඇන්ටෝරියම් මල නම කියවිලා ඇතුරෙන් ගහේ නම කියවිලානේ. නමුත් මේ ගහේ මලේ නම කියද්දී ගහේ නම කියවෙන්නේ නැහැ. මොකද්ද මල? ගහේ නම කියවෙන්න බෑ මලේ නම කියනකොට. මේ තිබුණාද මේ හැරි තියෙනවද? මේ හරියනම් නෑ. ගම් වල ওই ගෙවල් වල සාමාන්‍ය සුලබෝසෙම තියෙනවා. අපේ මේ ගම් වල නම් ගෙදරක දාගස් පහක් හයක් අනිවාර්යෙන් වරදින්නේ නෑ. මලක් තියෙනවද දුම්වල?
ඒකන අප ඕනම කහක් මලේ නම කියති ගහ නම කියවන අරලිය මලගෙන අරලිය ගහ නම කියවෙන නමුත් මේ මලේ නම කියති ගහ නම කියවෙන්න බෑ මොකද්ද මල කියලාද අනික කියන්න එපා මොකද්ද ගහ කියලා පනාමල මල මොන ගහේද හැදෙන්නේ අනික කට්ටිය කියන්න පනාමල මොන ගහේද හැදෙන්නේ මොන ගහේද හැදෙන්නේ ගලක්කඩින් වතුර පාර බැහැලා කියලා ගලඩියේ පස්තික හොදංග ස්වභාවය ගුහාවක් නිර්මාණය වෙලා තියෙනවා. හරි පරිස්සම යන ඇතුළ අඩ අඳුරක තියෙන පහත්තල යන ෆෝන් තියෙනවා ෆෝන් වල පෑෂර් පොඩක් ඔන් කරගන්න ඔන් කරගෙන මේ පැත්තෙන් අයි පැත්තෙන් වවුලන් සාමාන්‍ය 250ක් විතර ඉන්නවා පොඩි කිරි වවුලන් නමුත් දැන් නම් අර කට්ටිය ගේපේ ඉන්නවා ඔතන ඉන්න කට්ටිය ඔක්කොම එනකම් එන්න මම යන්නවා ගේපේ ඉඳන් වවුල නම් බලන්න බැරි වවුලු ගොඩාක් මේක ඇතුළටම යනවා ගේම් බාඩි ෂේස් ගේම් ගාවා අනිත් පැත්තෙන් පිට වෙනවා සර්පියෝ නෑ නේද නෑ සර්පියෝ නෑ මේක ඇතුළේ ඉන්නවා මම කරුණත් එක්ක ඉන්නේ Thank you.
අඩුවන බර මෙරටේ සුන්දරත්වය ඉතාමත් වටන අපි මේ රටට අගේ කරන අඩුයි වගේ මොකද හේතුව මේ ස්වභාවිකව ඇතිවිච්ච දේවල් නියමයි. මකුළු විශේෂ හතක් ඉන්නවා. මකුළු දැලේවත් දෙන්න එපා. මකුළු එයි කොහෙද ආවේ? මහා කැලෑ මකුළුව කියලා කියන්න මෙයාට. මේ ඉන්නේ ගැහණු මකුළුව තමයි ඔය ඉන්නේ. මෙයාගේ පිරිම් මකුළුවන් 1 සෙන්ටිමීටර. ඒ කියන්නේ මේකද? මේ කහපාට මේ වෙයි. ඇඟිල්ල ගාව. ඇඟිල්ල ගාව. මෙයා ගැහණුවෙක් කියලා. මෙයාගේ ගැහණුවෙක් කියලා තමයි ලොකු වෙන්නේ. පිරිමියෙක් කෙනා 1 සෙන්ටිමීටරක් විතරයි ලොකු වෙන්නේ. මෙයාට ගොදුරක් අහුවුනේ නැතෝ තින් මෙයා සාමාන්‍යයෙන් දැලක මේක අලුත් දැලක් ඉඳලා තාම පිරිම් මකුළුවන් නැහැ. පිරිම් මකුළුවන් 10ක් 12ක් අතර පමණක් දැලක රඳව ගන්නවා මෙයා. මෙයාට ගොදුරක් අහුවුනේ නැතත් මෙයාට බඩගිනි වුණොත් පිරිම් මකුළුවෙක් තමයි ආහාර ලෙස ගන්නෙ. ඒ නිසා ඒකට තමයි මෙයා පිරිම් මකුළුවන් තියාගෙන මෙයාට ගොදුරක් අහුවුනොත් විතරයි පිරිම් මකුළුවෙක් මෙයා ළඟ ලඟ වෙන්නේ. නැත්තම් ලඟ වෙන්නේ නැහැ කොහොමද? දැලේ ඔක්කොම දුරින් තමයි පිරිම් මකුළුවා රැඳෙන්නේ. මෙයාට ගොදුරක් අහුවුන දැක්කොත් එයා ළඟට එනවා නැත්තම් එන්නේ නැහැ. මොකද මකුළුවේ නම? මහා කැලෑ මකුළුවා. මිනිස්සු වගේම තමයි මෙයාගේ විශේෂත්වය එක පාට කනෝ අපේ ලක් ටික ටික කරගෙන. දෙකේ නැත්නම් කොහොමද දෙකේ? Thank you.
Thank you.